නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි, නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවිවාතුනුරුවනට සැමදාතිස්සාරණ සරනයමි සාදුු සාදු සාදු යෝදම්ම සේනාපති සුපුජිතෝ, ප්ඥාය පාරමිංගතෝ, ගම්බීර ප්ඥෝමේදාවිී මගගාමගස්සකෝවිදෝ, තංවීතරාගං සුසමාහිතන්ද්‍රියන් වන්දාමි පරිනිඹුතසාරිපුත්තන් සාදුු සාදුු සාදු පරමපූජනීය ගුරුදේවෝත්තම පින්වට ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදුු සාධු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දින ස්වාකාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ සිටින පින්වත් කල්ල්‍යාන මිත්‍ර පිරිසක් විසින්. අද දවසේ අපගේ ජීවිතවලට ඉතා වැදගත්වෙන අන්නයිගේ ගුණ සිහි කරන්න පුළුවන් දේශනාවත් තමයි ශ්‍රවණය කරන්න ලැබෙන්ිය. දුර්ලබවලද බුද්ධ ශාසනයක් ගුණගැසෙනකොට මේ ලෝකයේ පිින්වන්ත මිනිස්තු සිටිනවා. ඒ පිින්වන්ත මිනිස්සු බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ භාගතුන් වහන්සේව දකින්න ඒ දමදිවතලයේ උපදිනෝ. ඒවගේම තමයි රහතන් වහන්සේලා වැඩඉන්න කාලේ රහතන් වහන්සේලාව දකින්න ඒ දමදිවතලයේ උපදිනවා. භාග්‍යතුන් වහන්සේව ඇස් දෙකින් දැකපු බොහෝ දෙනා භාගතුන් වහන්සේට උපස්ථාන කරලා නොඒක් අයුරින් බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරලා පින්ඩැස් කරගෙන සමහරය මගපලාවබෝධ කලාා තවත් සමහරාය දෙවියන් අතර ඉපදුනාා. අපට අපගේ ඇස් දෙකින් යම් දෙයක් දකිනකොට පින්වත්නී අපගේ සිත පහදිනවනං. කුසල් දහම් කරන්න සිත යොමු වෙනවනම් අපට කියන්න පුළුවන් ඒ දේ තමයි දස්සනානුත්තරය. ඇස් දෙකින් දකින දේවල් අතර අපේ හිතේ කුසල් ලඋපදිනවා. මේ ලෝකයේ යම් දෙයක් ඇස් දෙකින් දකිනවනං. ඒ දේවල් අතර අග්‍රමදේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේව දකින්න ලැබීම. බුදුරජාණන් වහන්සේ ව දැක්කට පස්සේ එයාට නුවන තියෙනවනං එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න පින්න තියෙනවනං එයා භාගිතුන් වහන්සේට පහදිනවා ඒවගේම තමයි පින්වටනි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දස්සනානුත්තරිය දැකීමෙන් ශ්‍රේෂ්ටත්වයට පත් දෙන්න පුළුවන් කිව්වා එක්කෝ බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරනවා නැත්තම් මහරහතන් වහන්සේලා වැස් දෙකින් දකිනවා එතකොට මහරහතන් වහන්සේලාවත් ඇස් දෙකින් දකිනකොට එයා සසරේ කරපු මොකක් හරි පිනක් එයාට තියෙනවනං ඒ රහතන් වහන්සේලාව දැකළ සිත පහදවාගන්නවා දැම් බලන්න අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිගය අත්හැරලා උතුම් පැවිදිජීවිතයක් සොයාගෙන යනකොට අස්සජී මහරහතන් වහන්සේව දකින්න ලැබුණ අස්සජී මහරහතන් වහන්සේව දැක්කට පස්සේ අස්සජී මහරහතන් වහන්සේගේ ඒ තමන් වහන්සේගේ ස්වභාවය සාරිපුත්ත මහරහතන් වහන්සේට සිත පහදවා ගන්න හැකියාවල්ලබුණ අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව් දැක්ම මෙෙන්ම. එතකොට බලන්න ධර්මය අහල නෙමේ නමුත් අස්සජී මහරහතන් වහන්සේගේ බාහිර පෙනුමෙන්. බාහිර ස්ුභාවෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදිවෙන්න කලිනුත් සිත පහදවා ගත්තා. තමන් වහන්සේට ඇස් දෙකින් දකින දේවල් අතර අග්‍ර දෙයක් දකින්න ලැබුණ. මහරහතන් වහන්සේ නමක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දස් දස්සනානුත්තරීෙන් සිත සනසාගත්තා. දැන් අපට ඒ බුදුරජාණන් වහන්සේව පින්වත්නි ඇස් දෙකින් දකින්න ලැබින්නහැ. ඒ මහරහතන් වහන්සේලාව ඇස් දෙකින් අපට දකින්න ලැබන්න නමුත් පින්වටන අපට පුළුවන්කම තිබෙනවා අපගේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය දිසෙවන සැලස්සූ ජයශ්‍රීීම හා බෝධීින් වහන්සේ දැකබලා අනේ මේ මාගේ බුදුරජාණන් වහන්සේ නේද වැඩසිටින්නේ කියල වන්දනා කරන්න පුළුවන්. ඒවගේ මාගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සරුවඥධාතුන් වහන්සේලා වැඩසිටින මේ තුන්ලෝකේම උතුම්ම මහා සෑරජාණන් වහන්සේ වැඩ සිටිනව අනුරාධපුරයේ ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ. එතකොට නුවන තියෙන කෙනෙකුට සිහිකරන්න පුළුවන් මාගේ බුදුරජාණන් වහන්සේ තවම වැඩ සිටිනවා. මේ උතුම් සෑගර්භේ භාග්‍යතුන් වහන්සේගේ සර්වක් නි ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. යම් කෙනෙක් මේ ධාතුන් වහන්සේලාට මල් පහන් පූජා කොළොත් වන්දනාමාන කොත් දෙවියන් අතර උපදින පිනක්ඔොහුට රැස්සෙනො පින්වන්නේ. එලිසා අපට සසරේ පි පින නොතිබන දෙකිල් අපි දන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වැස් දෙකින් දකින්න. මහරහතන් වහන්සේලාව ඇස් දෙකින් දකින්න, අපට සසරේ පින තිබුනද පින තිබි නැද්දකල් අපි දන්නේෙ නෑ. නමුත් මොකද්දෝ වාසනාවකට අපට පින තියෙනව පින්වටනි ඒ බුද්ධ ශාසනයම පිහිට පිළිසරණ ලබා ගන්න කල්්‍යයන්න මිත්‍ර ඇසුරේ. ඒ කල්්‍යාන මිත්‍රයන් වහන්සේලා අතරින් අපගේ පර්ම පූජනය පින් අට් ලකුස්වාමින්න් වහන්සේ මූලික වෙලා ගෞතම බුද්ධ සාාසනය නැවත් ඉස්මතු කරා. ඒ ගෞතම බුද්ධ ශාසනයේ ඉස්මතු කරාට පස්සේ ඒ බුද්ධ සාසනයෙන් ප්‍රයෝජන ගන්න බොහෝ දෙව මිනිසුන් සිටිනවා. එනිසා සතුටු වෙන්න අපට දස්සනා නුත්තරියෙන්. දැකීමෙන් ශේෂ්ටත්වයට පත්වවෙන්න පුළුවන් දේවල් මේ ලෝකයේ තියෙනවා නමුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ නැහැ. නමුත් ජීවවමාන මහරහතන් වහන්සේලා නැහැ. නමුත් ඒ උතුමන් වහන්සේලාගේ වෙහෙර විහාර එහමන් නැත්තම් භාගතුන් වහන්සේව සිහි කරලා බෝධිය වදනා කරලා පින්ඩස් කරගන්න ඕනනි. මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩසිටින. සෑරජාණන් වහන්සේලා වන්දනාමාන කරලා පින් ලැස්කරගන්නට ඕනි. දැන් අපිට ලොකු ලාභයක් ලැබිල තියෙනවා ඒ තමයි ශ්‍රවනානුත්තරිය. ස්්‍රවනය ශ්‍රේෂ්ටත්වයට පත්වෙන්න පුළුවන්. අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා ධර්ම ශ්‍රවණයෙන් යමෙකට ශ්‍රේෂ්ටත්වයට පත්වෙන්න පුළුවන්. බලන්න අස්සජී මහරහතන් වහන්සේගේ දහම් පද දෙකතුන අහන කොටම. උප තිස්ස කියන එහෙමට නැතිනං අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝවාන් වුනානේ එතකොට සාරිපුත්්ත මහරහතන් වහන්සේ මුලින්ම සිත පහදවා ගත්තා අස්සජී මහරහතන් වහන්සේගේ ඉරි අව්වට. දස්සනා නුත්තරියෙන් සිත පහදවා ගත්තා. අස්සජී මහරහතන් වහන්සේ දහම් පද දෙකතුනයි දේශනා කරේ සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්නට අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පළවෙනි බනපද දෙකෙන්ම පුළුවන් වනාා තකොට එකට කියවා ශ්‍රවනානුත්තරිය ශ්‍රවනියනු ශ්‍රේෂ්ඨ අත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පිංවට්නි මනුස්ස ජීවිතේ යම් කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න්න ඕන්නම් මෙතන ශ්‍රේෂ්ටත්වය කියලා කියන්නේ පිංවට්නී හිත තුළ ගුණ ධර්මදිය වුණු කරගන්නික. මේ ලෝකේ මනුස්ස්‍යයා ශ්‍රේෂ්ටත්තේ හොයන්නේ රාගේ සොයාගෙන ගිහිල්ලා. මේ ලෝකේ මනුස්්‍යයා ශ්‍රේෂ්ටත්තයේේ සොයන්නේ දවේශේ සොයාගෙන ගිහිල්ලා ඒ ලෝකයේ මනුස්්‍යයා ශ්‍රේෂ් අත්තේ සොයන්නේ මෝහයට යටවෙලා නමුත් ඇත්තටම අපගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ට අත්වය ගැන කතා කරේ නික්ලේසිී බවින් ඉන්නවන්නම්. නික්ලේසිය සිතක් ඇතිකර ගන්න පුළුවන්නම් ඇත්තටම පින්වට්නියයා ශ්‍රේෂ්ට කෙනෙක්. ඒනිසා ශ්‍රවනාානුදරෙන් ශ්‍රවනයෙන් අහන්ඩ ලැබෙන දෙන් ශ්‍රේෂ්ට අත්යට පත්වවෙන්න පුළුවන්. ඒනිසා ශ්‍රවණයෙන් අහන්න පුළුවන් දේවල් අතර අග්‍රමදේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබීම. ඉතිං ඔබට අද ලස්සන දේශනාවක් අහන්ඬ ලැබෙනවා. මේ දේශනාවේ නම පින්වටනි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු සාරිපුත්ත සිංහනාද සූත්‍රය. හරි මනරම් දේශනාවක්. ඒ මුනිවරුන්ගේ සිත් තුළ තිබුණු ගුණය උන්වහන්සේලා සඟවා ගත්තා. උන්වහන්සේලාගේ නිකලෙස් ගුණය තමන් වහන්සේ ර රහත්කේ කියය. තමන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි අග්‍රයිකේ කිය ලෝකේට කියන්නගේ නෑ. නමුත් අවස්ථානු කූලව බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩඉන්නකොට තමන් වහන්සේගේ ගුණය යම් යම් අවස්ථාවන් වොල ප්‍රකට කරන්න සිද වනාා. හැබැයි ඒ අවස්ථාවන් වොලත් උන්හන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා. බුදුරජාණන් වහන්සේ කියන නිසා මිසක්කා, න් වහන්සේ තමන් වහන්සේගේ අල්පේච්චි ගුණේ මේ ලෝකයට හෙළි දරව කරන්න ග නෑ. ඒ තරමටම ප්‍රඥාවෙන් මුුණු ලෝකයේ මවබෝධ කරපු. ප්‍රඥාාව නිසාම කෙලිස් සිදල්ලොප්පු සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ තරමටම අල්පේච්චයි. මේ දේශනාව වෙන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පින්වටන අනාත පින්ඩික සිටතුමා හදපු අසපුුවේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවේ වඩින්න සූදානං වෙලා කල්පනා කරනම මම චාරිකාවේ වඩින්න කලින්. භාග්‍යවත් අරහට් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා යන්න ඕනේ. තමන්ගේ ශාස්තෘූන් වහන්සේට වන්දනා කරලා යන්න ටඕනේ කියලා සාරිපපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නේ. අපගේ භාග්‍යතුන් වහන්සේට වන්දනාමානකරීම පිණස භාගිතුන් වහන්සේ ළඟට ගිහිල්ල භාගිතුන්හසට වන්දනා කරලා කියා සිටිනවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම චාරිකාවේ වඩින්න සූදානම් වෙලා සිටින්නේ. භාගිතුන් වහන්සේ වදාලා පින්වත් සාරිපුත්තයන් වහන්ස ඔබවහන්සේට දැං චාරිකාවයේ වඩින්න කියලා කාලය තේරෙන වනං එක තේරුම් ගන්න. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ. තේරුම් ගත්තා භාග්්‍යතුන් වහන්සේ මම චාරිකාවේ වඩින එක අනුමත කලාා. භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා භාග්‍යතුන් වහන්සේව පැදකුණු කරලා සාරිපුත්ත මහරහාතන් වහන්සේ එතනින් පිටත් වනා. එතනින් පිටත් වෙලා සුල්ු වේලාවකින් එත්තරා භික්සුවක් බුදුරජාණන් වහන්සේළඟට ඇවිල්ලා යමක් කියා සිටිය. මොකද්ද කියා සිටියේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ සාරිපෘතතයන් වහන්සේ දැම් මෙතනින් යනින් ගමන් මගේ ඇගේ හැපපුනා මගේ ඇගේ හැප්පිලා මගින් සමාවවත් ගත්ත නෑ මගෙන් සමාව නොගෙන මගේ ඇගේ හැපිල මෙතනින් පිටත් වෙලා ගියානේ කියලා භාග්‍යතුන් වහන්සට කියා සිටිය. අපගේ ශාස්තෘන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ සියල්ලම අනාවරර්ණ ඥානීෙන් යුත්තයි. ස්තෘන් වහසේ දන්නුව මේ භික්‍ෂුව කියන්නේ බොරුවක් කියලා නමුත් පිංවටනී අපගේ බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණය මේ ලෝකයට ඉස්මතු කරන්න ඕනිකන අදහසින් යුත්තව ළඟහිටපු භික්‍ෂෝකට කතා කරලා කියනවා පින්වට භික්ෂුව ගිහිල්ල සාරිපුත්ත මහරහතන් වහන්සේට පැමිණින්න කියන්න භාග්‍යතුන් වහන්සේ අඩගහනවා කියන්න කියලා ඒ භික්‍ෂුවෝ පිටත් කර භික්ෂු ඉක්මින් ගෙහිල්ල අරචාරිකාවයේ වඩින්න සූදානම් වෙලා අසපුුවෙන් පිටත් එෙමින් සිටින සාරිපපුත්්ත මහරහතන් වහන්සේට කියා සිටියා ස්වාමීණී සාරිපපුත්තයන් වහන්ස ඔබ වහන්සේට භාගග්‍යවතුන් වහන්සේ කතා කරනවා. ඔබ වහන්සේට භාගිතුන් වහන්සේ නැවත වඩින්න කියනවා. සාරිපපුත්ත මහරහතන් වහන්සේ නැවතත් භාගිතුන් වහන්සේ ළඟට පැමණනා. ඔය අතර ඔය සිදුවීම දැකපු මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් සියලූම භික්ෂු සංගයාට හඬගගහ අඩ ගහල කිව්වා කුටියයක් කුටියක් ගාන ගිහිල කිව්වා ඉක්මනට එන්න. ප්‍රියආයශමුතුනී ඉක්මනට එන්න අපගේ සාරිපුෘත්්‍යයන් වහන්සේ සිංහනා දෙයක් කරන්න යන්නේ. අපගේ සාරිපුද්‍යයන් වහන්සේ සිංහනා දෙයක් කරන්න යන්නේඒ නිසා ඉක්මනට එන්න. බලන්න පින්වටන එතකොට මේ නිකෙලෙස් හදවත්වලින් තමන්ගේ ගුණය පෝසණය කරගත්ත. ඒ මුනිවරු අනිත් මුනිවරුන්ගේ ගුණ වයනකොට, ගුණ ඇසෙනකොට අනු මෝදන් වෙනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ ඉර්දි බලයෙන් අග්‍රයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මයේ දරාගැනීමෙන් අග්‍රයි. සිහිනුවනින් අග්‍රයි. නමුත් ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනා දෙයක් කරන්න යනවා කියලා, අනික් ස්වාමීන් වහන්සේ ලාව අඩගහනුවන ඒයට ඇහුම්කන් දෙන්න මේ අනුමෝදංවෙන්නින් අනිත් ස්වාමීන් වහන්සේලාව කැඳෙව්වා දැන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල් නැවතත් වන්දනාමාන කරලා එකත් පස්ව හිඳගත්තා. එකත් පස්සව හිඳගත්තපු මුොහොතේ භාගතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේග සාරිපුත්තේනී ඇත්තද මේ භික්‍ෂුව කියන්නේ බ ැම්මතනින් චාරිකාවේ වඩින්න සූදානම් වෙලා පිටත් වෙලා යද්දී. මේ භික්ෂුවගේ ඇගේ වැදුනළු. ඇන්ගේ වැදිල සමාවත් නොගෙන හිමීට පිටත් වෙලා ගියයාලු. ඇත්තද මේ කියන්නේ කියෙල් ඇහවා. සාරිපුත්්‍යයන් වහන්සේ. තමන්ගේ අල්පේච්ච ගුණ සඟවාගෙන සිටිය. ප්‍රඥාවෙන් මේ ලෝකයේ සනසෝපු නමුත් ප්‍රඥාව නිසා ආඩම්බර නොව් සාරිපුෘත්්‍යයන් වහන්සේ, තමන් වහන්සේගේ සිංහනාදය කරන්න පටන්ගන්නවා. සාරිපපුත්්ත මහරහතන් වහන්සේ මොහොතේ පැන පැන කියන්න කියෙන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ භික්‍ෂුව බොරුවක් කියන්නේ මංට එහෙම දෙයක් මුණේ නෑකිල ඒව කතා කරන්න කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනත් උපමාවලින් තමන් වහන්සේගේ අප්‍රකට ගුණේ ප්‍රකට කරන්න පතන් ගත්තා. ොකද මේ අප්‍රකට ගුණේය පලවනිියෙන්ම කියා සිටියා ස්වාමීණී යම් කෙනෙකුට කායගතා සතිය වැඩිල නැතිනම්. කායානු පස්සනාව වැඩිලනැතිනම් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ඔය කියන විදියට යම් කෙනෙකුගේ ඇගේ හැපිල්ල පිටත්තිලා යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනි ලස්සන වචනයක් එතන කියනව පින්වත්න්නේ යම් කෙනෙකුට කායානු පස්සනාව වැඩිල නැතිනං. කවුරු හරි කෙනෙක් ඉන්නවා ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. විදි කෙනෙක් වෙන්න පුළුවන් එයාට කායානු පස්සනාව වැඩිලා නැතිනං එයාට කායානු පස්සනාව ජීවිතයට බද්ධ වෙලා නැතිනං කායනු පස්සනාවේ යාගේ සිත පිහිටල නැතිනම් එවැනි කෙනෙක් නං මේ විදිහට ඇගේ හැප්පිලා වරද වරදක් වසයෙන් පිළිගන්නි නැතුව හිමීට මාරු වෙලා යන්න පුළුවන් නමුත් ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මහපොලොව යම් සේද දැන් උපමට ගන්නව මහො ස්වාමීනී මහපොළොව යම් සේද මේ මහපොළොවට පිරිසිුදු දේ දානුව මිනිස්සු. මේ මහපොලොවට අපිරිසිදු දේ දානවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ මහපොළොවට මිනිස්සු. අසූචි මළමුත්‍රාධනවා. ලේ සැරවදානවා. කෙල සොටුදානවා. නමුත් ස්වාමීනී මේ මහපොළොව ලැජ්ජාවට පත්වෙෙන්නේි නෑ. පිළිකුලට පත්වෙෙන්නේෙ නෑ. ස්වාමීනී මම මහපොළොවහා සම වූ සිතින්. විපුල වූ මහත්ගත වූ සිතිං අප්‍රමාණ වූ සිතිං තරහ නැතින් සිතිං ස්වාමීණී භාග්‍යතුන්හන්සමං වාසේ කරන්නේ. ලස්සන උපමාවක් මනරන් උපමාවක්. පිංවත්නී මේ ලෝකයේ වෙසෙන සියලූම ජනතාවගේ සියලූම අපද්‍රෞ්වය මේ ලෝකයේ සියලු මනුසයන්ගේ ජරාව මේ ලෝක මේ පොළොවට එකතු වෙනවා. පොළොවට එකතු නා කියලා මේ පොළොව කම්පා වෙන්නේිනෑ. මේ පොළොව ලැද්ජාවට පත්වෙන්නේ නෑ. මේ පොළොව පිළිකුලට පත්වෙෙන්නේෙනෑ. අනේ මගේ මේ පොළොවට අසූචි මළමුත්‍රාදාාන්නන්නපා කෙල සොටු දාන්නන්නපා, ලේ සැරවදාන්නන්නපා කියලා මේ පොළොව කම්පාවෙන්නේිනෑ. පොළොව ලැද්ජාවට පත්වෙෙන්නේි නෑ. පොළොව ඒ දේවල් පිළිකුල් කරන්නේ නෑ. ස්වාමීණී මම පොළොව හා සම වූ සිතින්. පොළොව හා විපල වූ සිතින් මහත්ගත වූ සිතින් අවයිරීව තරහ නැති සිතින්මයි වාසය කරන්නේ. දැම් බලන්න මේ අල්පේච්ච ගුණිය දැන් ඉස්මතු කරා. දැම්මි භික්සූ දැනගෙන හිටියනෑ මේ ඇවිල්ලා නිකලිස් මුනිවරයක් කියලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ මහපොළොුව නැමැති දෙය උපමාවට අරගෙන තමන් වහන්සේ ගැන කියා සිටියා ස්වාමීණී මහපොළොව යම් යම් දේවල් පුදු අපිරි සුදදේ මේ මහපොළොවට දානකොට මේ මහපොළුව කම්පාවෙන්නේෙ නෑ. අන්නේ වගේ තමයි ස්වාමිණී භාග්‍යතුන් වහන්ස මම මහපොළොුව වගේ. මම මහපොළොව හා සමානු වූ සිතින්. මෛත්‍රියෙන් යුත්තව අප්‍රමාණ වූ විපුලො වූ සිතිං, මම මෛත්‍රියෙන් තරහ නැති සිතින්මයි වාසය කරන්නේ. බලන්න කොච්චර සුන්දරද කොච්චර මනරම්ද ඒවගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා සිටිනව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස යම් කිසි කෙනෙකුට මේ කායානු පස්සනාව වැඩිලා නැතිනං කායනු පස්සනාව වැඩිලා නැතිනං ඔය විදිහට තව කෙනෙකෝගේ ඇගේ හැප්පිලා සද්ද නැතුව පිටත් වෙලා යන්න පුළුවන් එහෙමන් නැතිනං ඒ කෙනා සමාව නොගෙන යන්න පුළුවන් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ජලය යම් සේද පිරිසිුදු දේත් සෝදනවා. දැන් ජනතාව මුකද කරන්නේ ජලයෙෙන් පිරිසිදු දේවල් සෝදනවා. අපිරිසිුදු දේවලුත් සෝධනවා. ඒ වගේම මේ ජලයෙෙන් මිනිස්සු මළමුත්‍රාත් සෝධනවා. ඒ වගේම කෙලත් සෝදනවා. සැරවත් සෝදනවා. ඒවගේම තමයි ලේත් සෝදවනවා. මේ නොයෙක් අප ද්‍රවවය සෝධද්දී මේ ජලය. මාම මේ ජලයෙෙන් මේ පිරිසිදු ජලයෙන් මේ අපිරිසිදු දේවල්. සෝදන්නපා කියලා මේ ජලය කම්පාවෙන්නි නෑ. මේ ජලය පිළිකුල් වෙන්නේ නෑ. එතකොට අපගේ සාර්පෘත්ත මහරහතන් වහන්සේ වදාලා ස්වාමීණී, මම ජලයහා සම වූ සිතින්, ලස්සන වචනයක්. ස්වාමීනී මම ජලය හා සම වූ සිතින්. විපුල වූ සිතින්. ඒවගේම මහත්ගත වූ සිතින් අප්‍රමාණ වූ සිතින්. අවයිරීව තරහා නැති සිතින්මයි වාසය කරන්නේ. උපමට ගත්තෙමකක්ද ජලය. මේ ජලහින් මේ මනුස්සයා පිරිසුදු දේට් සෝදනවා, අපිරිසුදු දේට් සෝදනවා. මලමුත්‍රරාට් සෝදනවා. ලේ සැරවත් සෝදනවා. සෙම්සුටු සෝදනවා, කෙල සෝදනවා. නොයක් ජරාව සේදුවට මේ ජලය කම්පාවෙන්නි නෑ. මේ ජලය පිළිකුල් වෙන්නේි නෑ. අන්නේ වගේ ස්වාමීනී මම ජලය හා සමානු වූ සිතින් යුතුව. මෛත්‍රියෙන් තරහන් ඇැති සිතින්මයි වහසේ කරන්නේ. දැම් මේ අප්‍රකට වූ සාරිපුත්්ත මහරහතන් වහන්සේගේ අල්පේච්ච ගුණය සාරිපුත්ත මහරහතන් වහන්සේ එකින් එක ඉස්මතු කරනවා. තමන් වහන්සේගේ ශාස්ෘන් වහන්සේ සිටිනවා තමන් වහන්සේගේ සහෝදර සබ්‍රහ්මචාරීන් වහන්සේලා සිටිනවා ඒ මුනිවරු ඉදිරියේ. තමන් අකමැති තමන් මෙවැනි ගුණ තියෙනවා කියලා කියන්න අකමැති. නමු මේ වෙච්ච සිදුවීම මුල් කරගෙන තමන් වහන්සේගේ එකඒක ගුණ ඉස්මතු කරන්න ගත්තා. ඒවගේම ස්වාමීනී යම්කිසි කෙනකුට තුන්ගෙන කරුණ කියනවා. ස්වාමීනී යම්කිසි කෙනුට කායනු පස්සන භාවනාව වැඩිලන තිනම්. එතකොට සතර සතිපට්ඨානයේ කායානු පස්සන, වේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව, ධම්මානු පස්සනාව කියලා සතර අයුරකින් ගුණ ධර්ම වඩන්න පුළුවන් ක්‍රමයක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කායානු පස්සනාව වැඩිලා නැතිනම්. අන්න එවැනි කෙනෙක් නං ඔය කියන විදිහෙට තව කෙනෙකුගේ ඇගේ හැ්පිලා. සද්ද නැතුව පිටත් වෙලා යැයි. එහෙමන් නැතිනම් සමාව නොගෙන පිටත් වෙලා යයි. ස්වාමීණී, ගින්න, දැ මුලින්ම් උපමාවට ගත්තා මහපොළොබ. ඊළඟට උපමාවට ගත්තා ජලය දැන් උපමාවට ගන්නම සාරිපුත්ත මහරහතන් වහන්සේ ගින්න. ස්වාමීනී මේ ගින්න පිරිසිදු දේත් පුච්චලදානවා. ස්වාමීනී මේ ගින්න අපිරිසිදු දේත් පුච්චලදානුවන්. මේ ගින්නෙන් මළමුත්‍රාටත් පුච්චලධනවා. ලේ සැරවත් පුච්චලදානවා, සෙම් සොටුත් පුච්චලදානවා. ස්වාමීණී මේ ගින්නෙන්, නොයෙක් දේවල් පිච්චෙනකොට මේ ගින්න කම්පාවෙන්නේ නෑ. මේ ගින්න වෙහෙසට පත්වෙන්නේ නෑ. මේ ගින්න ලැද්ජාවක් ඇතිකර ගන්නේි නෑ. ස්වාමීණී මම ගින්න හා සම වූ සිතින්. එතකට බලන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතේ ස්වභාවයමකක්ද ගින්න හා සම වූ සිතිං. ඇයි ගින්න හා සම වූ සිතින් කියලා කියන්නේ. ගින්නට නොයෙක් දේවල් දාලා මිනිස්සු පුච්චාදී ඒ ගින්න කම්පාවෙන්නේ නෑ ඒ ගින්න වෙහෙසට පත්වෙෙන්නේ නෑ. ඒ ගින්න මිනිස්සු මළමුත්‍රාධනවා. ඒ ගින්නට මිනිස්සු ලේ සැරවදානවා. නොඒෙක් දේවල් අපිරිසිදු වස්ත්‍රධනවා. නොයෙක් දේවල් දාද්දිත් ඒග ලැද්ජාවක් ඇතිකරගන්න නෑ. ඒ ගින්න පිළිකුලක් ඇතිකරගන්න නෑ. ස්වාමීණී මම ගින්න හා සම වූ සිතින්. ගින්න හා සම වූ සිතිං අප්‍රමාණ වූ සිතිං අවයිරීව. රහ ඇැති සිතිම්මයි වාසය කරන්නේ. බලන්න අප සරණෙගිය සුපටිපන්න වූ උජි පටිපන්න වූ ඥාය පටිපන්න වූ සාමීචි පටිපන්න වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණය. සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනව ස්වාමීණී භාග්‍යිතුන් වහන්ස. කායානු පස්සනාව නොවැඩුණු කෙනෙක් නං ඔය විදිහට ඇගේ හැප්පිල සද්ධනැත්වූ පිටත් වෙලා යයි සමාව නොගෙන යැයි. නමු ස්වාමීණී සුල්ඟ සුල්ළඟ ඇවිල්ලා පිරිසිදු දේත් හමාගෙන යනවා. සුල්ළඟ අපේ සුදු දේත් හමාගෙන යනවා. ස්වාමීණී සුළඟ විසින් මළමුත්‍රා ගොඩවොලු තමාගෙන යනවා. කෙලසොටුත් හමාගෙන යනවා. නමුත් ස්වාමීණී මින් නොඒෙක් දේවල් මේ සුළඟ විසින් හමාගෙන යනකොට මේ සුල්ළඟකම්පා වෙන්නෙ නෑ. මේ සුළඟ ලැජ්ජාවට පත් වෙන්නේ නෑ. සුළඟ පිල්ලිකුලක් ඇතිකරගන්නන්නේ. බලන් එතකොට මේ සුළගේ ස්භාවේ මේ සුළඟ හමාගය යනකොට සුල්ලඟට පිරිසිදු දේත් හමාගෙන යන්න වෙනවා. අපිරිසිුදු දේත් හමාගෙන යන්න වෙනවා. මළමුත්්‍රා ගොඩවල් හමාගෙන යනවා. ලේ සැරව ගොඩවල් හමාගෙන යනවා. සෙම් සුටු ගොඩවල් හමාගෙන යනවා. එතකොට මේ සුල්ලඟ කම්පාවෙන්න්නේෑ. සුළඟ අපිසු දේවල් ලඟට ිහිල්ල මෙමතිනින් එයාහටමට යන්න විදිහක් නෑ මෙතන පිරිසුදු දේවල් තියෙනවා කියල සුළඟ නැවත හැරෙන්න්නේි නෑ. ස්වාමීනී මම සුළඟහා සම වූ සිතින්. බලන් අපගේ සාර්පුත්ත මහරහතන් වහන්සේගේ හිතේ ස්වභාවය. උන්වහන්සේ වදාලා ස්වාමීණී මම සුළඟහා සම වූ සිතිං. විපුුල වූ මහත්ගත වූ සිතිං. මහත්ගත වූ සිතිං. ඒවගේම අප්‍රමාණ අවාඉරී වූ සිතින් තරහන් නැති සිතිම්මයිවාසය කරන්නේ. දම් බලන්න තමන්ගේ ශාස්තෘන් වහන්සේ ඉදිරිී මෙවැනි සිංහනාදයක් කරඩ කාලේ එනකම් බලබල හිටිය නෑනිි.ඒවගේම තමන්ගේ එකට ඉන්න සබ්‍රහක්මජාරීන් වහන්සේලා ඉස්සරහා තමන්ගේ ගුණ කියන්්ඩෝනිකය කිය සාරිපුත්ත මහරහතන් වහන්සේ දින බලබල හිටිය නෑනි. උන්වහන්සේ කොච්චර අල්පේච්චද. උන්වහන්සේට මේ තමන් වහන්සේගේ සරේරේ පවා උන්වහන්සේ පිළිකුල් කළා. උන්වහන්සේ කියා සිටිනෝ එකතැනක මම මේ බලං ඉන්නේ පඩියක් ගන්න ය කෙනෙක් මාසයක් බලං ඉන්නවසේ. මම බලං ඉන්නේ පිරිනුවම් පාන්නේ කවද්ද කියලා. දැම් පඩියක් ගන්න යම් කෙනෙක් තමන්ගේ සේවා කාලය ඉවරවෙලා පඩිගන්න ඒ දවසනකම් බලං ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනො අන්නේ වගේ. මම බලන්නේ මම කවද්ද පිරිණුවම් පාන්නේ කියලා. කොච්චර අල්පේච්ච වූ සිතද්ද. අපට හිතාගන්නවඩ් බෑ මේ මුනිවරුන්ගේ ඒ සුන්දර ජීවිතයන් ගැන. නමුත් පිංවට්නී පුළුවන් විදිහට අපි දැනගන්නට ඕන්නේ අපි මේ මුනිවරුන් ගැන සිත පහදවා ගන්නට ඕන්නේ, මොකද අපි සුපටි පන්නෝ උජිපටිපන්නෝ කියලා ඒ සඟගුණ සිහිකරමින් සරණගයේ මේ උතුම් මහරහතන් වහන්සේලාව. ඒවගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීණී භාග්්‍යතුන් වහන්ස කායානු පස්සනාව නොවැඩුණු කෙනෙක් නං. ඔය විදිහයට ඇගේ හැප්පිලා සමාව නොගෙන යයි. ඒවගේම තමයි ස්වාමීණී ඒකෙන සද්ධනතුව පිටත්වෙලා යයි තමන්ගේ වරද වරදක්වසයෙන් පිළි නොගෙන යැයි. නම්මුත් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස දුහවිලි පිසින රෙදිකඩ දැ තවත් උපමාවක් සුන්දර උපමාවක්. දුහවිල්ලි පිසින රෙදිකඩිං නොයෙක් පිරිසිුදු දේත් පිස දමනවා අපිරිසිුදු දේත් පිස දමනවා. ඒ දුහවිල්ලි පිසන රෙදිකඩක් අසූචි මළමුත්‍රාත් පිස දමනවා. කෙල සොටුටත් පිස දමනවා ලේ සැරවත් පිස දමනවා. නම්මුත් ඒ රෙදිකඩක් මේ නොඒෙක් අප ද්‍රව්වේ පිස්ස කියලා. අසූචි මළමුත්‍රා ගොඩවල් පිස දැම්මා කියලා මේ රෙදිකඩ කම්පාවෙන්නේන. ලන්නේ රිදිිකඩ කම්පාාවෙන්ඩිනෑ නොයෙක් දේවල් පිස දැම්මා කියලා. ස්වාමේනී මම මේ දුහුවිල්ලි පිසින රෙදිකඩ හා සම වූ සිතිං අප්‍රමාන වූ සිතිං විපුල වූ සිතිං මෛත්‍රී සහගතව තරහා නැති සිතින් මයිවාසය කරන්නේ. දැ බලන්නක අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවට ගන්න දේවල්. උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයින උන්හන්සේ උපමාවට ගන්නේ ජලය. උඹ දේ ජලය කම්පාාවන්න නෑ පිරිසුදු අපිරිසිදුද දේ සේදවා කියලා. උන්වහන්සේ උපමාවට ගන්නේ ගින්දර. ගින්දරෙන් පිරිසිදු දේත් අපිරිසුදේත් පිච්චුව කියලා ගිින්දර කම්පාවෙන්නේි නෑ. උන්න්නහන්සේ උපමාවට ගන්නේ සුළඟ සුළඟෙන් නොයෙක් දේවල් හමාගනය යනවා. පිරිසිුදු දේත් තමාගෙන යනම අප පිරිසිදු දේත් තමාගනයනවා. නමුත් සුළඟ කම්පාවෙන්නේ නෑ. වගේම සාරි පුත්ත මහරහතන් වහන්සේ උපමාවට ගන්නවා දුහුවෙල්ලි පිසින රෙතිකඩ. මේ දුහවිල්ලි පිසි රෙතිකඩෙන් ප පිරිසුදුදේත් පිහිවා අපිරිසිුදු දේත් පිහිදානවා. මේ දුහවිල්ලි පිසින රෙතිකඩෙන් අසූචි මනමුත්‍රාත් පිහිදාාළදානවා. ඒ වගේම ලේ සැරවත් පිහිදාලදානවා. ඔන්න ඔඒ විද්‍යහම තමයි ස්වාමීණී මම. දුහොවිල්ලි පිසින රෙදිකඩ හා සම වූ සිතින්, මෛත්‍රියෙන් යුත්තව තරහ නැති සිතිම් මයි වාසය කරන්නේ. අපප්‍රමාණ වූ සිතින් අවයිරීවයි මමවාසය කරන්නේ දැම් බලන්න මේ අප්‍රකට ගුණයන් ප්‍රකට කරනවා. නමුත් තමන්ගේ ශස්සූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දන්නව සාරිපපුත්ත මහරහතන් වහන්සේ ගැන පරිපූර්ණවම. ොගල්ලාලන මහරහතන් වහන්සේ දන්නව සාරිපුත්්ත මහරහතන් වහන්සේ ගැන. අනිෙකුත් මහරහතන් වහන්සේලා දන්නව මේ සාරිපුත්්ත මහරහතන් වහන්සේ ගැන. එවගේම ආනන්ද ස්වාමිින් වහන්සේ තමන් වහන්සේගේ කල්්‍යාන මිත්‍රයන් වහන්සේ ගැන දන්නවා. නමුත් මේ පවිටු බික්‍ෂුවට හිතාගන්න බැරවුුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. එවගේම සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනව ස්වාමේනී කායානු පස්සනාව නොවැඩුණු කෙනෙකුට නම්. එවැනි කෙනෙක් නං මේ කියන විදියට තව භික්‍ෂුවකගේ ඇගේ හැප්පිලා. ඒක වරදක් වසයෙන් පිළි නොගෙන. සමාව නොගෙන යන්න පුළුවන්. නමුත් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම දැන් සාර්පෘත මහරහතන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ සැඩුල් දරු වෙෙක් වගේ. මන්න්නැතිනන් සැඩොල් දැරියයක් වගේ මොකක් හරිෝය කඩමල්ලක් ඇඳගෙන මොනවා හරි තව මල්ලක් අතට අරගෙන පාරක් පාරක් ගානයේ ඇවිදිමින් යනවා. එතකොට අඩුකුලේ දරුවෙක් සමාජයේ විසින් පිළි නොගත්ත දරුවෙක් හෝ දැරියයක් මොනකක් හරි ජරා ඇඳුමක් ඇඳගෙන. ඒවගේම කණන්න බොන්්ඩ මුකුට නැතුව පාරක් පාරක් ගානයේ යනකොට එයා රජෙක් වගේ ඇවිදින්නේ නෑ. එයා මෙැතිඇමිතියෙක් වගේ ඇවිදින්නේ නෑ එය අඩුකුලේ නිසා එය අඳින වස්ත්‍ර කිලුටු නිසා එය ඇඳන් ඉන්න වස්ත්‍ර ඉරිලා නිසා එවගේම ඇගපුරාවට ජරාව ගෑවිලා තියෙන්නේ. එනිසා මේ සැඩොල් දරුවා හරි මේ සැඩොල් දැරී හරි පාරයේ ගමන් කරන්නේ අයිනකට වෙලා. කිසිවෙ ඉදිරියට මුණ ගැසෙන කිසිවෙෙක් සමඟවත් සිනාසෙන්න තරන්මත් ඒ දරුවන්ට වරමක් නෑ. තරමට සමාජයෙන් කොන් කරලා තියෙන්න මේ සැඩොල් දරුවන්ව. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීණී භාග්ගතුන් වහන්ස මේ සැඩොල් දරුවෙක් හෝ දැරියක් පාරක ඇවිදගෙන යනකොට පාරක් අයිනෙන් හිමීට යනවා. අන්න ඒ වගේ තමයි ස්වාමීණී මම සැඩොල් දරුවෙකු හා සම වූ සිතින්. විපුල්ල මහත්ගත වූ සිතින් අප්‍රමාණ වූ අවයිරීව සිතින් තමයි මංවාසය කරන්නේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මම තරහා නැති සිතින්මයි වාසය කරන්නේ. එතකොට බලන්නක අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ආකාරයටම දේශනා කරන්න. එවගේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බ්‍රහ්මලෝකේ ඉන්න බ්‍රහ්ම රාජයෝ ඇවිල්ල වන්දනාමාන කරා සාරිපපුත්්ත මහරහතන් වහන්සේගේ ඒ පා අබියස වැඳ වැටිලා. සක් දෙවිඳු වන්දනා කරනවා සතරවරම් දෙවුරු වන්දනා කරනවා.ඒවගේම නොයෙක් දෙවවරු වන්දනා කරනවා.ඒවගේම සාරිපුත්ත මහරහතන් වහන්සේට මහරහතන් වහන්සේලා හරි ආදරෙයි. එවැනි ගුණතිබුුණු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා සිටිනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස. මම සැඩල් දරුවෙක් වගේ. මම සැඩොල් දරුවෙක් වගේ තමයි තමන් වහන්සේගේ ජීවිතේ ගත කරේ. ඒ සැඩොල් දරුවා පාරක්ක ඇවිදිනකොට පාර අයින ඇවිදින්නේ. මේ ලෝකයෙන් පිළිගැනීමක් නෑ. අන්නේඒ වගේ ස්වාමීණී මම සැඩොල් දරුවෙකු හා සම වූ සිතින්. විපුල වූ මහත්ගත වූ සිතින්. අප්‍රමාන අවයිරේ වූ සිතින් තමයි වාසය කරන්නේ. එතකොට බලන්න පින්වත්නි. තමන් වහන්සේගේ අප්‍රකට ගුණයන් එකින් එක ප්‍රකට කරනවා. එවගේම සාරිපුත්්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තවත් ලස්සන උපමාවක් උවහන්සේ දේශනා කරනවා ස්වාමේණී භාග්‍යතුන් වහන්ස. අංකැඩනු ගොනෙක් අංකැඩනු ගොනෙක් පාරක් පාරක්්ගානයේ ඇවිදගෙන යනකොට ඒ කෙනා බොහොම අහිංසකව අහිංසකව පාරය අයිනෙ තමයි යන්නේ සාරිපපුත්්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒවගේම තමයි ස්වාමීනී යම් කිසි කෙනෙකුට කායානු පස්සනාව වැඩිලා නැතිනං අන්න එවැනි කෙනෙක් නං තමන් එක්ක එකට ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් සමාව නොගෙන දැන් අර භික්ෂුවඇවිල්ල සාරිපපුත්ත මහරහතන් වහන්සේට කියා සිටි මේ භාගිතුන් වහන්සේට සාරිපපුත්ත මහරහතන් වහන්සේ ගැන කියා සිටි එහෙමනි ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ සාරිපපුත්්‍යයන් වහන්සේ දැම්මිතනින් යනකොට මගේ ඇගේ හැපපිලා මට ඒක සිහි නොගන්නවා. මගෙන් සමාව නොගෙන වරද වරදක් වසයෙන් පිළි නොගෙන මෙතරින් පිටත්වෙලා ගියා කියලන සාරිපපුත්ත මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සට කියා සිටි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස යම් කිසි කෙනෙකුට කායානු පස්සනාව වැඩිල නැතිනම්. එහම නැතිනම් කායගතා සතිය තොට කායානු පස්සනාව කායගතා සතිය ගැන දෙකම එකක්. එතකොට මේ කායනු පස්සනාව වැඩිලා නැතිනම් ස්වාමීනී අන්න එවැනි කෙනෙක් නම් තමන්නක්ක එකට ඉන්න සබ්්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් සමාව නොගෙන්න පිටත් වෙලා යැයි. ස්වාමීණී අංකෙඩීගිය ගවයේ කීකරු දැ අංකෙඩනු ගවෙක් හරි කීකරුයි මොකද හේතුව එයාට බෑ තව කෙනකුට අනින්න. එතකොට මේ අන්කැඩුණු ගවයා පාරක ඇවිදින්නේ අයිනකින්. ඒවගේම මේ අංකෙඩුණු ගොනා කවදාවත් තමන් යනකොට තව කෙනකොට අනින්න ඕනි කියලා හිතෙන්නේ නෑ. ඒවගේම තමයි මේ අංකැඩුණු ගොනායි ඇවිදිනකොට මගේ කකුලකින්වත් මම තව කෙනකුට පහර දෙන්න ඕනි කියලා සිටන්නේ නෑ. ස්වාමීනී, බම අංකැඩුණු ගවයකු හා සම වූ සිතින්. විපොල වූ මහත්ගත වූ සිතින් අප්‍රමාණ වූ සිතින්, අවෛරීව තරහ නැති සිතින්මයිවාසය කරන්නේ. මෙච්චර ප්‍රඥාවෙන් අග්‍රේස්වර වූ. ප්‍රඥාවේ මුදුන් මල්කඩ වූ. ප්‍රඥාව නැමැති කැනිිමඩලින් තමන්ගේ ජීවිතය අවබෝධ කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවට ගන්නේ අපි කවර දාකවත් නොහිත පු දේවල්. අපි කවර දාකවත් අපේ ජීවිතය අපි ගවයකුට සමාන කරන්න කැමති නෑ. අංකෙඩුණු ගවයෙක් වගේ කියල් අප ජීවිතය අපි සමාන කරන්න කැමති නෑ. නමුත් උන්නහන්සේලාගේ තියෙන අල්පේච්චකම උන්වහන්සේලා ගුණයින් සතුටු වෙන බව උන්වහන්සේලා ප්‍රඥාවෙන් ආඩම්බරවෙවී බේ ලෝකය ඇත්ත එක්ක ඔට්ටු එන්නගේ නෑ උන්වහන්සේලා ප්‍රඥාවෙන් තමන් වහන්සේ තමන් වහන්සේගේ හිත සනසාගෙන අන්න අයගෙත් සිත සනසන්නයි මේ ධර්මය දේශනා කරේ. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා සිටිනවා ස්වාමීනී මම අන්කැඩුණු ගොවියක් මේ අංකැඩුණු ගොනෙක් හා සමාන වූ සිතිං. විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ සිතින්. අවයිරීව තරහ නැති සිතින්මයිවාසය කරන්නේ. ක බලන්න පිින්ව්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ තරහ නැති සිතින් වහන්සේ කරන බව මේ භික්ෂුවට තේරුණී නෑනේ තවත් ලස්සන උපමා කීපයක් දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීණී යමෙකුට කායගතා සතිය යමෙකුට කායානු පස්සනාව පිහිටල නැති නම් එවැනි කෙනෙක්නන් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස තවත් සබ්‍රැහ්ම චාරීන් වහන්සේ නමකගේ තවත් බික්ුවගේ ඇගේ හැප්පිලා වරද වරදක් වසයෙන් පිළිනොගෙන පිටත් වෙලා අයයි. නමුත් ස්වාමීණී ලස්සනට ඉන්න තරුණ එෙක් හෝ තරුණ දුවක් ඉන්නවා. එතකොට තරුණු පුතෙක් හරි තරුණු දුවක් හරි ඉන්නවා හරි ලස්සනට ඉන්න කැමති. ස්වාමීණී මෙන්න මේ ලස්සනට ඉන්න කැමති මේ තරුණ දරි තරුණ පුතාහරි හොඳට නාල කරලා ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නකොට මෙන්න මේ දරුවන්ගේ ඇඟට දානවා එක්කො සර්පකුණක්මිය පරලොගේ කුණවෙච්ච බල්ලෙකෝගේ මලකුණත් දානවා ඒ දරුවන්ගේ ඇඟට. එතකොට ඒ දරුවෝ කුමක් කර යිද ඒ දරුවෝ ලැජ්ජාවක් ඇති කරගන්නවා. ඇයි ඒකට හේතුව ඒ දරුව අකමැති අපිට සිදුව ඉන්න ඒ තරුණ දරුවන් කැමති අලංකාරව ලස්සනට පිරිසුදුව සිටින්න. එතකොට අලංකාරව පිරිසුදුව ඉන්න කැමති මේේ දරුවන් නාල කරලා ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවා. ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නකොට පින්වත්නි කවුරු හරි කෙනෙක් මේ දරුවන්ගේ ඇඟට දානව මැරිච්ච සරපයකෝගේ මලකුණක්. එහෙම නැතිනම් මේ දරුවන්ගේ ඇඟට දානොම මැරිල කුණවෙච්ච බල්ලෙකුගේ මලකුණක්. එහෙම නැත්තං මේ දරුවන්ගේ ඇඟට දානවා මිනිස් මලකුණක්. එතකොට මේ ලස්සනට ඉන්ඩ කැමති මේේ දරුවන් හරි අපපිරිියාවක් ඇතිකරගන්නවා. හරි පිළිකුලක් ඇතිකරගන්නවා. හරි ලැද්ජාවක් ඇතිකරගන්නවා මොකද පිරිසුදු කමින් ඉන්ඩ පුළුවන්කම තියද්දි ඇයි මේ තමන්ගේ ඇඟට මෙවැනි අපිරිසිදු දේවල් දාන්නේ කියලා ලැජ්ජාවක් පිළිකුලක් ඇතිකරගන්නවා. ස්වාමීනී මමත්. ැ බලන්නම සාරි පුත්ත මහරහතන් වහන්සේ තමන් ගැන දේශනා කරනව ස්වාමීනිි මමත් අන්නේ වගේ මයි. මම මේ කුණු කයිෙන් ගොඩා පීඩාවිදිනවා. මම මේ කුණු කය පිළිකුල් කරනවා. මට මේ තියෙන කුණු කය නිසා මම ලැජ්ජාවට පත් වෙලයි ඉන්නේ. එතකට බලන්න ප්‍රඥාවෙන් හිත සනසාගත්ත ප්‍රඥාවෙන් රාග දේශමෝහය සිඳලපු සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයට කියනවා ස්වාමීනී මම මේ කුණු කයනිසා පීඩාවදිනවා. මම මේ කුණු කයනිසා ලැද්ජාවට පත්වෙලා ඉන්නේ. ස්වාමීනී මම මේ ශරීරයේ පිළකුල් කරනවා. තමන් වහන්සේගේ ශරීරයේ පිළුකුල් කරනවා තමන් වහන්සේගේ මේ සරීරයේ නිසා ලැද්ජාවට පත්වෙලා සිටින්නේ. කට බලන්න මේ ලෝකයේ මනුස්්‍යයන් බහුතරයක් දෙනා තමන්ගේ ශරීරයේ මේ ලෝකේට හවා දක්ව දක්ව තමන්ගේ ශරීරේමයි ශ්‍රේෂ්ඨකී කිය මේ ලෝකේයට පෙන්වනකොට ප්‍රඥාවෙන් අගතැම්පත් වූ සාරිපපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ සරීරය ගැන්න මේ ශරීරයේ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ පීඩාවිං සිටින්නේ මේ ශරීරය ගැන සාරිපුත්්ත මහරහතන් වහන්සේ ලැද්ජාවෙනවා. සරීරයේ ගැන සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිළිකුල් කරනවා. එතකොට බලන්න මේ ප්‍රඥාව කියල කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ප්‍රඥාව තියෙන කෙනෙක් මේ ශරීරයේ පිළිකුල් කරනවා. මේ ශරීරයේ පිළිකුල් කරනවා මොකද මේ සරීරයේ නිසා තමයි මේ සරීරයේ පෝසණය කිරීම නිසා තමයි මේ සරීරයට ම අපි නම්බුනාම දුන්න නිසා තමයි ඉපෙදෙමින් මැරමින් යන සසරයේ තව තවත් මේ යන්න පින්වත්න. ඒවගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් ලස්සන කතාවක් දේශනා කරනවා. ස්වාමීණී යම්කිසි කෙනෙකුට කායගතා සතිය කායනු පස්සනා භාවනාව වැඩිල නැතිනම් එවැනි කෙනෙක් නං තමන් වහන්සේත් එක්ක එකට ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇගේ හැප්පිලා පිටත් වෙලා යැයි සමාව නොගෙන. නමුත් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස යම් පුරුසේක්. තැන තැන ලොකු සිදුරු තියෙන්න මේදතෙල් පිරුණු. මේදතෙල් උඩිනුත් වැගිරෙනවා යටිනුත්වැගිරෙන මස්භාජනයක් පරිහරණය කරයිද. දැම් බලන්න මේ උපමාවට ගන්නදේ භාග්‍යතුන් වහන්ස කවුරුහරි මනුන්සේ මේදතෙල් පිරුණු හැබැයි මේ මේදතෙල් පිරුණු භාජනයේ උඩිනුත් තෙල් වැගිරෙනවා යටිනුත් තෙල් වැගිරෙනවා. එතකො මේදතිල් පිරුණු මේ භාජනයේ මස් භාජනයක් පරිහරණය කරයිද කවුරු හරි කෙනෙක් ස්වාමීණී මම මේ තැන තැන ලොකුකුඩා සිදුරු ඇති උඩිනුත් යටිනුත් අසූචි වැගිරෙන මේ කුණු කයක් පරිහරණය කරන ගමන් ඉන්නේ. එතකොට බලන්න මේ සාරිපෘත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන් සිටක යා සිටිනව ස්වාමීනිේ මම ලොකුකුඩා සිදුුරු සහිත වූ උඩිනුත් යටිනුත් අසූචි වැගිරෙන මේ සරීරයක් පරිහරණය කරමනුයි ඉන්නේ. එතකොට බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ තමන් වහන්සේගේ සරීරජ පිළිකුල් කළා. ඇයි මේ පිළිකුල් කරන්නේ උන්වහන්සේ අකමැති මේ සරීරයේ නිසා තව තවත් දුක්විදින්න. උන්හන්සේ ඒකයි කිව්වේ මම යම්කිසි සේවකයෙක් තමන්ගේ රැකීරක්ෂාව කරලා, මාස පඩිජ ගන්න බලාගෙන ඉන්නවා වගේ මමත් පිරිනුවම් පාන්නයි බලාගෙන සිටින්නේ. එතකොට බලන්න මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නොේක් අයුරිින් තමාගේ නික්ලේසි බව. තමන් රහතන් වහන්සේ නමක් බව භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ. අනිෙකුත් ස්වාමීන් වහන්සේලා ඉදිරියේ හෙළිදරව් කලාා. උන්වහන්සේ දේශනා කරපු වටිනා වචනය තමයි කවුරු හරි කෙනෙකුට කායානු පස්සනාව වැඩිලනැති නං. අන්න එවැනි කෙනෙක් නං එවැනි කෙනෙක් නම් ඔය විදිහට ඇගේ හැප්පිල සමාව නොගෙන යැයි. නමුත් ස්වාමිණී භාග්‍යතුන්හන්ස මම මහපොලොව වගේ මම ජලය වගේ, මම ගින්න වගේ, මම සුළඟ වගේ. මම දුහවෙල්ලි පිසිඳන රෙදිකඩ වගේ. ඒ දේවල් වලින් නොයෙක් අයුරි මිනිස්සු අප විත්‍ර දේවලුත් ජලයෙන් ඒවගේම පිරිසුදු දේ් සෝදනවා නමුත් ජලය කම්පාවෙන්නේ නෑ. ඒවගේම තමයි මහපොලොව මහපොළොවට මිනිස්සු පිරිසිුදු දේත් දානවා අපිරිසිුදු දේත් දානවා නමුත් ස්වාමීණී භාග්්‍යතුන් වහස්සමේ මහපොළොව කම්පාවට ලැජ්ජාවට පත්වෙන්නේ නෑ. ස්වාමීනී දුොහවෙලි පිසින්න රෙටිකඩත්ඒ වගේ මේ රෙදිකඩෙන් පිරිසිුදු දේත් පිහිධානවා පිරිසුදු දේත් පිහිධානවා ස්වාමීණී ගින්නෙන් පිරිසිදු දේට් පුච්චලදානව අපිරිසිදු දේට් පුච්චලදානවා නමුත් ඒ ගින්න ලැද්ජාවක් පිළිපුලක් ඇතිකරගන්න නෑ ස්වාමීනී සැඩොල් දරුවෙක් හරි දැරියක් හරි තමන් බොහෝම දුකසේ පාහරක් අයිනකින් ගමන් කරනවද අන්න ඒ වගේ තමයි මමත් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස තමන් වහන්සේ අංකැඩුණු ගොනෙක් හා සමානම රිපුත්්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. නමුත් මෙතන සාරිපපුත්්ත මහරහතන් වහන්සේ විශේෂ කරුණු කීපයක් ලස්සන්ට ප්‍රකාශ කළ ඒ තමයි ස්වාමීනිි මම විපුල්ල වූ මහත්ගත වූ සිතින්. අප්‍රමාණ වූ අවයිරීව තරහන ඇති සිතින් වයිවාසය කරන්නේ. මේ නොේ ගුණයන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ නො එෙක් අල්පේච්ච් ගුණයන් එකින් එක එකින් එක එකින් එක ඉස්මතු කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ අර භික්ෂුව වැඳ වැටුණා. වැඳ වැටිලා ඒ භික්ෂුව කියා සිටියා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මම බොරුවක් කිව්වේ. මම මේ සාරිපුද්ධයන් වහන්සේ ගැන බොරුවක් කිව්වේ. මම මෝඩයෙක් වගේ කටයුතු කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා, මෝඩයෙක් බාලෙක් වගේ කටයුතු කිරීම වරදක්. නමුත් සමාව ගැනීම මේ බුද්ධ සාාසනය දියුණුවක්. ඒ නිසා ඉක්මනට සාරිපුත්්ත මහරහතන් වහන්සේගෙන් සමාවගන්න. භාගිතන් වහන්සේ වදාලා සාරිපුෘත්තයන් වහන්සේට බෙන්න්න මේ භික්‍ෂුවට සමාව දෙන්න. මේ භික්ෂුවට ඉක්මනට සමාව දෙන්න, මේ භික්‍ෂුව සමාව නොගත්තොත් මේ භික්ෂුවගේ සිරස. හත්කඩකට පැලෙනවා කියල භාගතුන් වහන්සේ වදාලා. සාරිපුත්්ත මහරහතන් වහන්සේ දේශනා කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ භික්‍ෂුව සමාව ගන්නවන්නම් මම සමාව දෙන්නම්. එතකට කොච්චර නිහෙතමානීද. බලන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන්ම තමන් වහන්සේ සිත සනසාගෙන අන්න අයගේ සිිත සනසන්න අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර මහන්සිගත්තද. එනිසා අපාර කලින් කිව්වා වගේ අපට බුදුරජාණන් වහන්සේව දැන් ඇස් දෙකින් දකින්න නෑ පිින්වත්නි. අපිට උතුම් මහරහතන් වහන්සේලාව ඇස් දෙකින් දකින්න නෑ. නමුත් අපිට උන්වහන්සේලා සිහිපත් කරගෙන සෑරජාණන් වහන්සේලාට වන්දනා කරන්න පුළුවන්.ඒවගේ මුතුම් බෝධීන් වහන්සේලාට වන්දනාමාන කරන්න පුළුවන්. ඒ අයිතිවෙන්නේ දස්සනා නුත්තරයට ඒ වගේම තමයි පින්වටනි අපට පුළුවන්කමතියෙනවා ශ්‍රවනයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ශ්‍රවනානුත්තරීෙන් ශ්‍රේෂ්ට කෙනෙක් වවෙන්න ඕනි. එලනිසා ඒ ශ්‍රවනාානුත්තරියෙන් ශ්‍රෂ්ඨ කෙනෙක් වෙන්න අපට උපකාර වෙනවා නිතර නිතර ධර්මය ඇසීම. එලිසා අදාපි මේ බණපදයක් ඇසීමෙන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ විශේෂ ගුණ එකින් එක එකින් එක සිහි කලා. මේ නොයෙක් අයුරි මුනිවරුන්ගේ ගුණ සිහිපත් කිරීමෙන් ඔබ අප සියලු දෙනාටම රැස්සුුණු සියලු පුුණ්ණි ධර්මයන් අමා මහ නිමණින් සැනසීම පිණිසම උපකාර වෙත්වාසාදුු සාදුු සාදු පුුණ්්‍යානුමෝදනාව අදදින ස්වාකාත සඳහම් දේශනාව සඳහා නුග්‍රහය දරන්නේ එංගලන්තයේ වෙසෙන කල්්‍යයානමිත්‍ර, ද දරුවන් පිරිසක් විසින් ඒ පින්වත් පිරිසගේ බලාපොරොත්තුව මීට සති දෙකකට පෙර මිය පරලොව ගිය දයා විද්‍යානාත මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් එවගේම උතුම් ධර්මාබෝධී පිණිසත් එම මෑණියන් සසර දුකින් නිදහස්වීම පිණිසත් මේ සියලුපින් උපකාරවේවා කෙන්න උතුම් අදහසින් මේ රැස්කරගන්නට ඒදුුණු පුුණ්‍ය ධර්මයන් මීට සති දෙකකට පෙර මිය පරලොව ගිය දයා විද්‍යානාාත මෑනියන්ට මේ පින් අනුමෝදන්වේවා එ මෑනියන්ගේ පරලෝ ජීවිතයන් සැපෙන් සැපේටම පත්වේවාසුව පත්තේවා එම මෑනියන්ට සසරදුකින් නිදහස් වෙන්න වාසනාව උදාවේවා සාදුු සාධ සාදු සියලූම පින්වත් දෙවරුන්ට මේ පින අනුමෝ දන්වේවා සක් දෙවිඳන් පදාන සියලූම පින්වත් දෙවරුන්ට මේ පින් අනුමෝදන් වේවා, එසියලූම පින්මත් දෙවිවරුන් අමා මහනිවනින් සැනසීම ලබත්වා, සාදු, සාදුු, සාදුූ. එවගේම අපගේ ගුරුදේවෝත්තම පින්වට් ලොකස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා, ගුරුදේවයන් වහන්සේ නිදුක්වෙෙන්වා නීරෝගීවෙන්වා සුව පත්තෙෙන්වා. නිදුක්ව නීරෝගීවසුව සේ ගුරු දේවයන් වහන්සේ අමාමහනිවණින් සැනසීම ලබත්වා සාදු සාදුසා එවගේම මේ රැස්කරගන්නට එදුණු සියලූම පුුණ්‍ය ධර්මයන් අදදින ස්වාකාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරපු, එංගලන්තයේ වෙසෙන කල්්‍යාන මිත්‍ර සියලූම දූ දරුවන්ට මේ පින අනුමෝ දන්වේවා. එම අයගේ ගෙවල් දුරවල්ල සිටින සියලූම දෙමවපියන්ට ඥාතීන්ට මේ පින අනුමූ දන්වේවා ඒ සෑම සියලු දෙනාටත් අමාමහනිවනින් සැනසීම උදාවේවා සාදු, සාදු සාදු එවගේම ශ්‍රද්ධහමාසික ධර්මදාන සාමාජිකයන්ටත්. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලී සිය ලූම පින්වත් පිරිසටත් මේ පිනන්ුමෝදන් වේවා. ඒ සෑමසිලු දෙනාටත් අමාමහනිවනින් සැනසීම උදාවේවා. සාදුු සාදුු සා සියලූම දෙනාට තුනුළුවන් සරණයි නමෝ බුද්ධය.